අත්මාලුවට ගන්න මේ ද්‍රව්‍ය වට්ටක් අදළු කොස් ඇට මුරුංගා අලපිටි තිබ්බුටු කහට නාඹර කජු රසවත් කිරීමට අවශ්‍ය කුළුබඩු ද්‍රව්‍ය ලුණු උම්බලකඩ තුනපහ කහ මිරිස් පොල් කිරි ගොරක වට්ටක් අදළු රේණු ගහන්න ඕන ඔහොම රේණු අයින් කරලා ඔස්සේවා කපා ගන්න අර පිටිවලත් රේණු අයින් කරන්න ඕන ඊපස්සේ පොස්සට තලලා ඒවා සෝදල ඉවරලා මෙහෙම ඈලි කපා ගන්න මුරුංග කරලා රේණු අරිනවා කපලා හොම රේණු ඇරලා රේණු ගියාට පස්සේ සීනියට කපා ගන්න මේ කජු ගෙඩිය කපලා ඊට පස්සේ ගලවලා මේක වාජනයකට දාලා උණු වතුර දානවා. අර කිරි ගිහින් කුරුට්ට පෙඟෙන්නේ. ඊට පස්සේ කුරුට්ට අරින්න පුළුවන්. මේ ඇරලා තියෙන්නේ. කජු අනිවාර්යයෙන්ම දාන්න ඕනේ. කජු වලින් තමයි රස එන්නේ. තෙලෙත් එනවනේ. ඊට පස්සේ තිබ්බුටු. කහට ගෙඩි මේ වාගේ ගස්සට වැටෙනවා. හැමදාම අත්මාළු යන්නත් කහට නැහැ. කජුත් නැහැනේ. කරපිංචා රතු ලුණු තමයි විශේෂයෙන්ම ලොකු ලුණු නෙවෙයි දාන්නේ රතු ලුණු ගොරක අපි මේ කෑලි ගන්නවට වැඩිය මේ ජෑම් එක වාගේ ගොරක කාලයට හදලා තියන්නේ ඒවා තමයි සෝදලා කපාගෙන මේ ඇතිලියට දාලා අවශ්‍ය ප්‍රමාණයට අවශ්‍ය කුළු බඩු දාන්න යන්නේ තුන පහ පිරිකා ගත්ත පොල් කිරි ඇඳි කලවන් කරලා අවශ්‍ය පමණට ගොරක කරපිංචා සියල්ලම දාලා කලවන් කරලා ඊට පස්සේ ඉතින් ලිපේ තියලා මේ පොදි තුට්ටක් තියෙනකන් උයලා ගන්න